ෝන බ්‍රාහෝ ඔක්කොගම කියන්නේ හොඳයි කිය තමයි හැබැයි මේ හොඳ පාවිච්චි කරන අවස්ථාවල් වෙනස් ඒ වගේම මේල අවසානයක් ස්ත්‍රීලංග පර්ෂලිංග ඒක වච්චන බහවචන හැටියට වෙනස් වෙන්න ඕනේ ඒ ගැනවාල දැනගෙන හිටියද කොහමෝනත් රැන්දිී සිටින්න ස්්‍රී ඉටලි YouTubeු චනලය තුළ අමිතක නොකර අලුත එකතු වෙන අය සබස්ක්‍රයිප් කරලාත් බෙල්ලයි එක නෙක්ලෙක් කරන්න අනත් අය ලයික එකක් කොමෙන්ට් එකක් දාලා යලුවන්ට බලන්න ක්ෂයා කරන්න මුලිම ගමු බෙල්ලෝ බෙල්ලෝ පාවිච්චි කරනවා පුදවලයින්ට වගේම දේවල් වලට හැබැයි බෙල්ලෝ විතරත් නෙමෙයි බෙල්ලො කියන එක වෙනස් වෙන්න ඕන ඒ වෙනස් වෙන්නේ ඔයාලට මතකද පූර්ෝ පද පාඩමේදී අපි පාවිච්චි කරපු පූරපද ටික ඉල් ඊ ලෝ සහලේ මතක නැත්තං ඒ පාඩමට ගිහිල් වෙන්න අපි ඉතාලි භාෂාව ඉගෙනගන්නවා වගේම ඉතාලයේ සංස්කෘතියයක් ඉගෙනගන්න ඕනේ ඒ කියන්නේ මේගොල්ලො කොහොමදද එකක් අවස්ථාවල හැසිරෙන්න්නේ කියලා ඒ කියන්නේ අපිට තෑකක් මොකක් කරය හම්බෝුණො අපි ඒ තෑකි වටිනාකා බල්ල තමයි අපේ හැගිම් ප්‍රකාශ කරන්නේ තැක්ග හොඳ නැත්තංක් මූුණ ඇද වෙනවා තැක් හොඳ නම් ඇස් දෙගලොක වෙනවා ඉතාලියයිගේ එහෙමනමයි චූටිමල් පෙළයක් තෑක හැටියට දුන්නක් ඒකල්ලො කූ දෙයක් හැටියට තමයි ඒගොල්ලො වර්ණනා කරන්නේ ඒවගේම පුද්ගල ඉන්ටර්ත් ගොල්ල කවදාවත් කියන්න මහත කෙන ද්‍යාබල්ල හා ඔයා මහත්වෙලා කියලා කියන්නේ නෑ මොකද මේ කෙට්ටු වෙලා එහෙම කියන්නේ නැහැඒගොල්ලු ඒතියා පොලිසියෙන් මොකක්කර ප්‍රශ්නයටාවත් මුලින්ම ආචාර කරලා තමයි බොෝන්ජෝර්නෝ බෝන සේරා කියලා තමයි ප්‍රශ්නය ගැන කතා කරන්නේ අපේ ලංකායි පොලිසි වගේම තමයි එ කොහොම වනත් අපි මේ හැගි මුදාශ්‍රන ිහය කෙන හොඳ අවධානයගින් ඕනේ අපටත් ඒව පාවිච්චි කරන්න පුළුවන්න. ඒගොල්ලගේ හිද්දිනාගෙන අපිට වැඩ කරන්න පුළුවන්. අපිත් ඒ වගේ අපි හැසිරෙන්න්න පුරුදුවෙන්න ඕන. හැබැයි මූනෙෙන් විතරක් නෙමේ හදවතින්මඒ හැසිරීම අපි පෙන්න්නන්න ඕනේ. ඒවගේ වෙලාවට පාවිච්චික නොවචන තමයි බෙල්ලෝ බෝනෝ, බ්‍රාවෝ. අපි බලෝමුලින්ම බෙල්ලෝ කියන පදයකොම පාවිච්චි කරන්න කියා. ලස්සන මල්ටිකක් දැක්කොත් ඒගොලො කියනවා මොන තරන් ලස්සන මල්ද. හොම කියන්නේ.ේබ ෆියෝරි ඇයි මේ බෙයි කියනක පවිච්චි කරේ. බෙල්ලො කියනෙකම තමයි හැබැයි ෆියෝරි කියනෙ එක පුර්ර පදේ ඒ ෆෝරි ඊ කියන එක බෙල්ලො කියක ඒ කත්ත එක තු චාම ගල්ලො කොල්ට හදාගන්නවා බයි කියලා.ඒ කියන්නේ ඊ පාවිච්චි කරන හැම ඒකටමඒගේ වරණා කරදදි අපිට පාවිච්චි කරන්න පුළාේබයි කියනේ ෆෝරිේබ රගාත්සිී. බ කානි ඒවගේ පාවිච්චි කරන්න පුළුවන් ඒවගේ අපි කොහැරරි ගෙදරකට ඇතුල්ල නවා ඉස්සරහයින්ට්‍රන්ස එක ලස්සට හදර තියෙනවා මල්බ බල ලස්සනට හදර තියනවා තරපි ඇතුල් වෙද්දිම කියන්න පුළොන් අපට කේබෙල්න්තරාතාේබෙල්තරතා ඩල්ො ස්ෝ ඇයිඒෙන්න්ත්‍රාත කෙනෙ පටන් ගතේ වෝකාලයකන්න ඒ නිසා සාමාන්‍යෙන් දාන්න ල් කියනෙන එතබෙල් එන්ත්‍රාතා බ ඉංගෙස්ෝ ඇතුෙන තැන ඉංග්‍රෙස්සෝ කියල කියන්නේ දැමේ වචන පාච්චි කරද්දිී ගොඩක්යි කියලතු වුණ අලුත් අලුත් ව දඩ කියලා එගොලට වචන පාවිච්චි කරගන්න මේ කියන වාක වලින් ල වන වෙනම පොත්තක අලුත්තු වචන කියල ලියගෙන හදාගන්න පාඩන් කරනය එම තමයි කරන්න. කේබෙල් ඉංගෙස්සෝ මොනතරන් ලස්සන ඇතුළු වීමමදද එන්ට්‍රන්ස එකක්ද අපි කියන්නේ ඒවගේම කියන්න පුළුවන් නේද. ඩිබෙද්ද හරි ලස්සන දිවානෝ එකක් තියනවා හලොක සටිකක් තියන ඒක දැකලා අපට තත්ත්ව අදදාල කියන්න පුළුව කේ බෙල් දිවාන මේ මොනතන ලස්සන සටිකක්ද කේ බෙල් දිවානු ඇයි දිවානොටන්ගත්ත ඉල්වල පුර්ු පතිබුණ එතකට බෙල්ලෝ දිවානනමයි බෙල් දිවානෝ එම තම පාවිච්චි කරන්නේ ඒවගේම අපට පුටුවක් පෙන්නලා කේබෙල්ල සේදිය ඒ බහුවජන කරොත්ත හෙම කේ බෙල්ලෙ සේදයේ ඒවගේ ලස්සන වත් අදදකොත් කේබෙල් ජාදිීනෝ කේබෙල් අල්බේරෝ ඉන්ජාදිීනෝ මොනතරන් ලස්සන පත්ති තියෙන ගාද්ද. කේබෙල් පනරාම පනරාම නමේ ඉල්පනොරාම බෙල් පනරාම එක විනිිශ්චිතක. කේබෙල් පනරාම මොනතරන් ලස්සන දර්ශනයදද. කේබෙල්ිය අල්බෙරි මොතර ලසන ගස්්ටිකක්ද. කේබෙයි තපේත්ති මොනතර ලස්සන කාපට්ටිකක්ද. කේ බෙල්ලෙත්තො මොනතරන් ලස්සන ඇදක්ද. කේ බෙල්ල කුචීන මොනතර ලස්සන කුසිදද වැඩට තමයි යන්නේ කුසිය ඇතුලවෙති කුසිය ලස්සනයි ලස්සන කියන වැඩ වැඩිය අපිට ඒත් ඒක දැකලා අපසත් කරගන්න ඇතුව මූුණ සිංහෝරක කේ බෙල්ල කුචීන සිංඥෝරා ොන්න තර ලස්සන කුස්සියද කියලා කිවත් එහම ලකුණ ගොඩක් පටන්නට පුළුවන් වලට අපි වැඩකට ගහාම හිල්ල පන්නනවා ෙදර කොටස්්ටික කාමර පෙන්නවා කුස්ය පෙන්න්නනවා බාතරූම් එක පෙන්න්නනවා නෑ අපට කරන්න තිය දේල්ටි පෙන්න්නනවා පන්න අද්දිී. අපිට පුළුවන්නම් අපේ හැඟීම එකගොල්ලන්ට පෙන්න්නන්න නේද ඔන්න බාතෘමය දැක්කාම මේ ලස්ස බාතෘම් තියරේ කේබෙල් බාඥෝ. තර ලස්සන බාතරුම් එකක්ද. එතකට සිංෝල හිතනවා එ මෙයා හෙනගේ එක ලස්සනට පිරිසු දුව තියාගනී කියලා. ලකුණු තමයිය කේ බෙල්ල දෝච්චා. මොන තරන් හොඳ නෑමංද. ඒවගේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒවගේම බෝනෝ පාවිච්චි කරන්නේ කෑමවට දීමවලට බලන්න මේටික කේ බෝන ෆරිිත්තාතා බෝන තාතා ඇයි ආවල අවසාන නේ එක බෝන වෙන්නඕනේ.බන් වීනෝ බුවන් වීනෝ බෝනො වීනෝනෙමේ ඇයි වීනෝ ඉල්වීනොනේ තර බොන් වනෝ කෙලා පාවිච්චි කරන්න ඕනේ ප්‍රස්ස කැවිලි තිනවා ඉ dolciි අපි කියන්නේ කබනි dolciිනි dolචි එම තමයි පාවිච්චි කරන්න. කෝපිය එකක් කෙබෝන්කffeේ මොනත්තරං හොද කෝපිය එකක්ද. කැමක් තියෙනවා නොක්කි කියලා ජNවලින් පටන් ගන්න එතක අපි දාන්නේ බොහ වචන හැටියයට පාවිච්චි කරන්නේ ත අපි දාන්නේ කබුඕනි ොක්කි නේද බෝනු පාවිච්චි කරන්නේ ඒ විදිහට හැබැයි කෑම බිමෝල්ට වගේම අපි කාටරි සුබ පතද්දි මේ ගොල්ලු හැමදේටම සුභ පත්තනවා නාඩ ග කියත් කියන්නේ සුබ නෑමක් කියලා කියන්නේ කණ්ඩ කියත් කියන්නේ සුබ කෑමක් කියලා කියන්නේ සුබ කියලා කියන්නේ හොඳ අදහසින් ල් පවිච්චි කරන්නේ එතකො ඒකත් ඒගොල පාච්චි කරන්නේ බෝන් කියන එක ඒවගේ කාටහරි විශ්කරද්දි සුබ පතද්දි උපන්දිනයකටහරි නත්තරට පස්කුවට ඒවගේල සුපත එෙකොල්ම බෝන කියකම පාවිච්චි කරන්නේ. ගොඩක් අයි මදකර තියෙනවා ෆස්බුක්ම කොමෙන්ට්ඩ අද්දි මේක ගැන හිතන්න නැහ ගොඩක් අයි කියනවා බෝන පස්කවා ෝන පස්කුව කල ගැපෙන හ ෝනගලෙන පුරෂලිින්ගේක පස්කුව ස්ත්‍රලිග වෙල මේ එක ෝන වඩ බෑන එම එක බෝන පස්කවා වෙන්න ඕනේ හැබැයි බෝන නතාලෙනෙ මේ බෝනතාලෙ ඇයි ඉල්නතාලෙන බෝනතාලෙ නේ අපිට අපි මොල් ඉදරපටන් ගමෙන නේද අපිට හෙම සෝපතන්න පුළුවන්. බෝනතාලේ ක ඉල්නතාල් නිසා. බෝන පාස්කවා හැමට බෝන බෝන කියන්න දෙපා පුරුෂලිින් ගන බන් බහුවචන බෝනි ස්ශරිලිංගන බෝනේ ඒවගේ වෙනස් වෙන්න ඕන ඇවිතින්නේ ඇති අපි කියන්නේ බෝන පස්සේජාතා. බෝන් ව්‍යාජ්ජෝ සුභ ගමනක් පන් වි්‍යාජ්ජෝ. කෑම කරන්න ඇද්ද. බෝන් අපතීතෝ බෝන් අපපතීතෝ ලියාති පරිසං වෙන්න බෝන් අපපතීතෝ ආබලින් පටන් රන්තයෙන අපතීතෝ කියන එක සුබ. කෑම රුච්චියක් ඒවගේත් තමයි කියන්නේ. බුවන් අපපතීතෝ. උත්සවලට ඇදි කියන්නේ බෝනෙ ෆේස්තේ ස්ත්‍රීලිංග බහෝචන ලාෆේස්ට ලේ ෆේස්ත වෙන නිසා එක බෝනේ ෆේස්තෙ වෙන්න ඕනාා. ඒවගේම උපන්දනෙකට සුප පතද්දි බෝන් කොම්පලයාන්නෝ බෝනෝ කොම්පලයාන්න්න නෙමෙයි බෝන් කොම්පලයාන්න්න. ඒවගේම. රැකියාවක් කර ඉදදි සහ රැකියාව කර තැනකට ගිහිල්ලා ඒවගේ තැන්ගලින් එද්ද. ඒ වෙලාවටත් අපි ඒ ගොල්ලන්ට සුබ පතනවා. සුබ රැකියාවක්. යහපත් රැකියාවක්. ඒ අහසින් බෝන් ලවෝරෝ කියලා පාවිච්චි කරනවා. ඔය වගේ වචන අපිට පාවිච්චි කරන්න පුළුවන් නම්. ගොඩාක් ඉතාලි අයව අපිට සතුටු කරන්න පුළුවන්. අපි වැඩට ගිහිල්ලා සි නෝ කියලා බොහෝම අඩුවෙන් කතා කරලා අපි එනවට වඩා ගොල්න්ගේ හිද්දිනාගන්න අපිට මේ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා ඒ වගේ බ්‍රාවෝ කියන එක පුද්ගලන්ට පාවිච්චි කරන්න පුළුවන් හැබැ පිරිමි කෙනෙකුට බ්‍රෝ ස බ්‍රාෝ ඔය හොඳයි ගෑනුනමක් සේ බ්‍රාවා ඒ බහුවචරන සියත බ්‍රාවිී ඔය අල්ලා හොඳයි ඒ ගොල්ලු හරි හොඳයි සොනෝ බසිමි බ්‍රාව කියන එක දෙගුණයක් කළ ගත්තහම අපට ්‍රවී සිමෝ කියලලා පවිච්චිර හලා තියෙනවාද බ්‍රවීසිමෝ ඒවගේම බෝනිසිමෝ ඒවල අතිශයෝක්තිය වැටිපුර නේද. බෙනිසිමෝ බෝනිසිමෝ, බෙල්ලිසිමෝ ඒ ඉස්මෝ ඒ ගොල්ඩු පාවිච්චි කරන්නේ ඒක බොහෝම වැඩි කරලා කියන්න තමයි පාවිච්චි කරන්නේ ඒවගේ වචන තියෙනවා. ඉතින් ඒ ඉගෙන ගැන ඔයාලා පාවිච්චි කරන්න හැම වෙලාවකම තව කෙන එක හිතට දුකක් දෙන්න නැතුව එයා ඇත්තටම කෙට්ටු වනාටකමක් නෑ කෙට්ටුවි කියලා කියන්න එපා.ක් හරි නහ. ොද කෙටුවි කියලා දන්න නි අප ඔ කටු හරිෙටු ල ෙ තේරුම ද ඉතාලිය හම කරන්න කකවදාවත්. අපේ ඇගතම ය පුුද්ධ යෙන්නේ.ඒ එක නිසා පුළුවන් තනන් එයා ගැන ප්‍රශංසාත්මකව කතා කරලා හිදදිනාගෙන වැඩ කරන්න පටන් ගන්න. කවුරුවර් කෙනෙක් කරුණාවන්ත නොවෙන්න පුළුවන්. හැබැයි ඒාව කරුණාවන්ත කරගන්න පුළුවන් යාලට මොකක්ද කරන්න ඕනේ ලේඒ ජැන්තීලේ ඔයා කරුණාමන්තයි කියලා එක තිකක් කියති වැඩිපුරුව එතකොටගේ හිතට තේරෙනවා එයාට ආසාබත් දැරෙනවා මෙතකොට වලට යලගේ හිත දිනාගන්න පුළුවන්කම ඇතිවෙනවා එක් ොහොමෝුණත් මේ වචන ලස්සනට පාවිච්චි කරන්න පුරුදු වෙන්න පොතේ ලියල තියලනම් හරින්න හැ පාවිච්චි කරඩ හිත් සතුටු කරන්න ඒ ලැබෙන දවල්වලින් ඔයාල්ලත් සතුට වෙන්න පාඩවෙෙන් හම්බයමු මම මහණ්ඩි ශාන්ත අමතකනොකර සබස්්‍රයිाइප් කරලා බෙල්ලායිකන්නේ එක කෙක් කරන්න අලුත්පාඩමකින් නැවත හමුයිමු සුභානාගතයක්